ප්‍රදධාසම්පන්න කාරුණෙක්ක පින්නතුනේ හැම කෙනෙක්ම තුම් සද්ධරමශ්‍රවනය සඳහා සූදානම් වන මුොහුද. පිනතුන නෙවීම තරම් වටිනා දෙයක් මේ මුළුතුන් ලෝකඇත්ත නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා ලෝකෙට දේශනා කරන්නේ නෙවීම පිළිබඳව. නෙවීම කියන්නේ කුමක්ද වෙන මාර්ගය කියන්නේෙුමක්ද කියන එක පිළිබඳව භාගිතන් වහන්සේ විවරණය කොට වදාලේ. ලෝකකයේ ජීවත්වන මිනිසුන් හටියට බොහෝ දෙනෙක් නොඒක් ආකාරයේ කෙලෙස් ආශ්‍රවයන්ගෙන් වැසීගිය මනසින යුක්තව සැපය සහ සතුට පසු පස හභාගෙන යනවා. මිනිස්සු හැමකාලෙකදිම සතුටු වෙන්නේ නැතිවීම තුළ තැහැරීම තුළ තමන්ගේ ජීවිතයට නැවත්තු දුකක් ගෙනවිත් දෙන දී තුළයි බුදුරජාණන් වහන්සේ එබඳු වූ සැපය ඒකාන්ත සැපයක් හැටියට දැක්ගෙන හැ යම් රූපය සබ්දය ගන්ධය රසේ ස්පර්ෂය ආදීමේ ධර්මයන් පිළිබඳව කෙනෙක් සතුටට පත්වෙනවනං බුදුරජාණන් වහන්සේ ඒ සැපය කාම සැපය හැටියට දේශනා කොට වදාලා කාම සුඛ කියලා බුදුරජාණන් වහන්සේ සඳහ පාවිච්චි කළේ. කාමසුකේ හිතිබෙන ආදීනවය තමයි තමන් සිතන පරිදි එය නොවනකොට එතුළින් දුක ජනනය කිරීම ඉතින් තමන් කැමතිවනු ලබන හැම දෙයක් තුළින්ම සෑම මනුස්සේකුටම ඒ තත්ත්වය උදාකරගන්නට සිද්ධ වෙනවා ඒ තත්වයට මොහුණ දෙන්නට සිද්ධ වෙන ඒ නිසාම ඒ ස්වල්ප මාත්‍ර සැපය ඒකාන්ත සැපයක් හැටියට බුදුරජාණන් වහන්සේ වැනි සත්පුරුෂයන් වහන්සේලා දකින්නේ නැහැ එනිසා තමයි කාමගග සුකය සඳහා භාගතුන් වහන්සේ මග දේශනා කරන්නේ කාමග්ග සුගහ කියල කියන්නේ මේ කාමය ඉක්මවා සිටික් කාමේයට වඩා අතිශය ප්‍රනීතතරවුණ ඒකාන්ත සැපයක් තමයි කාමග්ග සුකහ කියලා කියන්නේ එතට මේ කාමය තුළ ලබන සතුටට වඩා කාමය තුළ කෙනෙක් ලබන සැනසීමට වඩා මහ විශාල සැනසීමක් ඒ කාමක්ද සුකය තුළ ලබන්නට පුළුවන් කමතිබෙනවා. නැතින නිවීම තුළ ලබන්නට පුළුවන් කමතියෙනවා. සියලු දුකේ යම් ගෙවී අෑමක් පිළිබඳව අපි කතා කරනවාන ඒ දුකේ ගෙවී යෑම පිිබඳව දුකේ නිරෝධය පිළිබඳව කතා කරන්නට පුළුවන් කමතිබෙන්නේ. ඒ නිර්වාණය හා සමඟ. එහෙම නැතිනං කවදාවත් ලෝකය තුළ පවත්නාදේ තුළ කිසිම ආකාරයකින් නැති කරන්නට පුලුවන්කමක් ඇත්ති නැහැ. ලෞකික ජීවිතය තුළ මිනිස්සු සතුටට පත්වෙන තැන සහ ලෝකෝත්තර ජීවිතයක තිබෙන නිවීම පිළිබඳව අප විමසා බලනකොට අපට මේ පිළිබඳව බොහොම අපූර් කරුණු රාශයක් දුනාගන්නට පුළුව අංකම තිබෙනවා ධනිය සූත්‍රය විමසා බැලීම තුළින් සුත්තනිපාතයෙහි දක්නට ලැබෙන මේ ධනිය සූත්‍රය බුදුරජාණන් වහන්සේ සහ ධනිය ගෝපාලාතර ඇති වෙන සාකච්චාවක් ඉතිං මේ ධනබොහොම එදා සමාජය එහිටපු බොහොම ප්‍රධාන ගොපල්ලෙක් එතකොට ගොපල්ලෙක් කිලෙකවට මෙයා ස්වාධීන ගවර හිමි කරුවෙක් ඉතිං බොහෝ ගවයන් පාලනය කරමින් මේ ධනිය බොහොම නිදහස් භූමි ප්‍රදේශයන් වල තමන්ගේ ගවරංචුව හසුරවමින් ඒ ඒ තැනට සංචාරය කරමින් තමයි වාසය කළේ. තින් තමන්ට සුදුසු භූමිභාගයක් ගවදනුන්ට ආහාර දෙන්නට ජලය දෙන්නට පහසු භූමිභාගයක කඳවුරු බැඳගෙන කාලයක් එක තැනක වාසය කරමින් ඉට පසේ නැවත තවත්තනකට යම මෙෙම සංචාරක ජීවිතයක් මේ ධනිය විසින් තකරන්නට එදනේ මෙහමඉන්න කොට මේ දනිය ගෝපාල එක දිනයක මහි ගන්තර කිටතුුව තමන්ගේ ගව රංචවාරගෙනවිල්ල එතන කොටියක් ඉදි කරගෙන ඔොහු මහි ගන්තර පදිංචි වුණා මෙහම මහි ගන්තර පදදිංචවෙලා නකට බොහම රමණීය භෝම භාගයක් ඔොහු ඕගෙ කොටියත් ඉදි කර ගත්ත නැතිනග හු ඉන්න ආවාසය ගෙදරත් හදාගත්ත තාවකාලික ගෙදර එතුවට තමන්ගේ දෙසිදස්සන් සමඟ ඔහු එතැන්හි බොහොම සතුටං වාසය කරන එකවස්ථාවක්. සියල්ලම කටයුතු හොඳින් සිද වෙනවා ඒවගේ තමන්ට අවශ්‍යපරිදි තමන්ගේ කටයුතු සියල්ලම සිද්ධ වෙනවා කිසිම ප්‍රශ්නයක් සඳහා ඇති වෙලා නැහැ කියන මේ මානසික තෘප්තිය ධනිය ගෝපාල එක්තරා සැඳෑවක විින්දිිමින් ඉන්නවා මේ මහි ගන්තෙර තමන් කුටීළඟට මෙම ඉන්නකොට බදුරජාණන් වහන්සේගේ කරුණා දැලට මේ ධනිය ගෝපාල හසුවේනවා ධනිය ගෝපාලගේ තියෙන කර්මශක්්්‍යයක් එෙක්ත ඔහුට වැඩිකාලයක් ජීවත්වන්නට ලැබන්නේ නැති බවත් භාග්‍යතුන් වහන්සේ දකිනවා එනිසාම මේ ධනිය ගෝපාලට මේ ධර්මය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කිරීමට මේ සුදුසු අවකාශය කියලා දැනගෙන භාග්‍යතුන් වහන්සේ ධනිය ගෝපාල සිටින තැනට ර්තෙන් වැඩම කරන්නට යෙදන වැඩම කරලා මේ ධනිය ගෝපාල ඒ වෙලා වේදී තමම් බොහොම නිවාඩුවේ බොහොම සියලු කටයුතු හොඳින් සිද්ධ වෙනවා කියන මානසික තෘප්තියෙන් ඉන්නකොට. ඔහු බොහොම සතුටින් වාක්‍යයක් දේශනා කනවට අපි කියන උදානවාක්්‍යයක් කියනවා ඔහු සතුටිංක් වැැකයක් කියනවා. ඔහු කියනවා පක්කෝධනෝ දුද්ධකීරෝ හමස්මි අනුතීරේ මහියා සමානවාසෝ, චන්නා කුටි ආහිතෝ ගින අතචේ පත්හයසි පවස්ස දේව. ඇතින් වැසක් වැැහැගෙනනෝ ලොකු වැසක් මේ වැස වැහැගෙන එට මෙයා සියලු කටයුතු කර්මාන්තතික දැන් නිම කරලා ඉවරයි. ඇතින් වැස වැහැගෙන එන අපූර දර්ශනයක් දිහා බලාගන්න කුටියට වෙලා මේ ගැන හිතමින් මෙයා ගාථාවක් කියන නැතින මොහු වාක්කයක් කියනවා. පක්කෝදනෝ දුුද්ධකීරෝ හමස්මි මම. කෑමටික කාලා ඔක්කුම කරලඉවරයි දුුද්ධකීරෝ හමස්මී හවස්වරුවට දෙවේ යුතු දෙනුන්ගේ කිරි දොවල අවශ්‍ය කටයුතු තිකත් කරලා ඉවරයි. අනුතීරයේ මහියා සමානවාසෝ ඒ අනුජනයක් සමඟ තමන් එක් එකට ඉන්න තමන්ගගේ දැසි දස්සන්නාදී අනික් ජනතාවත් සමඟ. මම මේ මහි ගන්තෙර බොහොම සතුටන් ඉන්නා චන්නා කුටේ යාහිතෝ ගිනි. චන්නන්නා කුටේ මගේ කුටිය හොඳට වහල තියනෝ මික තෙමෙන්නේ නැහැ වැස්සට කුටේ තෙමෙන්න්නේ හෙමං කුටි හොඳට හල තියනවා එවගේම ගින්න දල්වල තියනවා කුටිය ඇතුළි ගිනි දල්වල තියනෝ ඉතිං අතචේ පත්තහසි පවස්ස දේව ඉතින් වැස්ස සුදුසු පරිදි රිසිසේ වහින්න කියලා බොහොම සතුටින් උදානවාකයක් කියනවා නැතිනම් අපි සාමාන්‍ය විඩිරකෝත් ිවිවක් වගේ මේ කෙනම් විටහට බොහොම අපූරුව කතාවක් තමයි කියන්නේ. දොට බුදුරජාණන් වහන්සේ මේ මේකට අලලා තවත් ගාතාවක් දේශනා කරනවා දැන් බදුරජාණන් වහන්සේ ධනට පේ නැතිවෙන්න බුදුරජාණන් වහන්සේ වැඩයින්නයක් වෙනත් පසෙක හස්සේ වැඩයිදමින් එලිය වැඩඉදින් ධනිියකුටිය ඇතුල ඉඳල කියනකොට බුදුජාණන් වහන්සේ ඉඳල මේට ප්‍රතිගාතාවක් දේශනා කරනවා. තත්ගාථාවක් කියනවා. අක්කෝධනෝ විගත කේලෝ හමස්මි, අනුතීරයේ මහියේ කරත්තිවාසෝ. විවටා කුටි නිබ්බුතෝ ගිනිී අතචේ පත්හයසි පවස්ස දේව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අක්කෝධනෝ විගත කේලෝ හමස්මි. අක්කෝධනෝ මගේ හිත කරෝදයට පත්තෙනෙ නෑ. කිපෙන ස්වභාවයක් මගේ හිත ඇත්තේ නෑ. ගේ විගත කේලෝ හමස්මි හිතේතියන කීලයන් උල් ඔක්කොම ගලෝල දාල තියෙන්නේෙ කච්චේ අනුතේරේ මහිඒ කරත්තිවාසෝ මහි ගන්තෙර ඒකරාත්‍රීවාසයකට මං පැමිණල ඉන්නේ මහි ගන්තෙර එකරයක් ඉන්නට තමයි මං පැමිණි ඒවගේම විවටා කුටි නිබුතෝ ගිනි මගේ කොටිය ව්‍යවර්තයි මගට වැහිලනෑ මගිකුටිය විවෘර්තයි වගේම නිබ්බතෝගිනි මම ගිනි නිවලතියන්නේ. මගේ ගින්න නිවලතියන්නේ අතචේ පත්හසි පවස්සදේව ඉදින් මේගය රෙසිසේ වහින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න වෙනස් මකතාවක් බුදුරජාණන් වහන්සේ ඇතැම් වෙලාවක විවිධ අවස්ථානුරූපීව දේශනා කරන දේශනාවන්තියනවා. එතුෝට බුදුරජාණන් වහන්සේ සඳහා උපයෝගී කරගන්නේ ධර්මමය උපමාවන් ධර්මමය කරුණුකාරණ තමයි උපමාඋපමය සඳ තමයි භාවිත කරන්න අ එක අවස්ථාවකදි බදුරජාණන් වහන්සේක් මේ ඊළඟට අපිට දකින්න තියෙන සූත්‍ර දේශනාවක් තමයි මේ සුත්ත නිපාතයම අපිට දකින්න පුළුවන් කමතියනෝ කසී භාරද්දවාජ කියන සූත්‍රය කසිී භහරදවාජ බ්‍රාක්්මනතුමාතුමා කුඹරසාන වෙලාවකදී ඇති වුණ සාකච්ඡාවකදී දුජණන් වහන්සේ එතුමාගේ गවි තැන ගෙනන තුමා प्रකාශ කරනට බදුජාණන් වහන්සේ දශනා කන මමත් गොවි एक එ මමත් गොවි කියලදශනා කර බදුජාණන් වහන්සේ කරන ගොවි තැන ගැනදේශना करරට सදධා बी जान තප श्්‍රද्ධාව තමයි बजුවට එකොට තपස තමයි वස්ස्य ට ප්‍රඥාව තමයි මේ යුගක් මේ හිසාන මේ නගුල බවට පත්තෙන්නේ මෙදි ලෙස බදුරජාන්සි ධර්මය උපම පමන් අරගෙන මමත් මේ බඳ වැඩ කරන ම ගොවිය කියල දේනා කරන දුට සමහර වෙලාවට මේ ධර්මය පිළිබඳව අවබෝධයක් නැතිව නහාම ධර්මය පිළිබඳව හැඟීමක් හෝ ඒ පිළිබඳව තෝරා ගැනීමක් නැතිව නහම එමත් නැතිනම් අර කන්නෝනෙවුනහම අර ගොයා තල ගොයා කරගන්නොට සමහරකෙනකුට හිතෙන්න්නට පුළුවන් බුදුහාමුදුර ගොියක් කිය ලකිව්වේ ගොවි තැන්කරල තමයි නිව දකින්න පුුවන් කමප එන්න කියලා. හැබැයි මොකද එක්තරා ප්‍රධාන භික්ෂන් වහන්සේනවක් මේ මෑත කාලෙද එහෙම දේශනයක් කරනවා දක්ක බදුරජාණන් වහන්සේ කසි භහරත් දවාජ සූත්‍රේදි දශනා කරල තියෙනවාය ගොවි තැන්කරන්නට කියලා. ති හැබැයින් වහන්සේලා වෙලාවට දැක්කෙන හැ. මාතරම් පිතරං හන්තුවා රජානෝන් දේච කත්තියේ කියනක අතාව. අම්මයි තාත්තයි දෙන්නම වරලා ක්ෂස්්‍රී රජෝරු දෙන්නත් මරලා නිවනට පැමිණීම ගැන දේශනා කරපු දේශනාව. එම කලා නහම දෙමව පියුද්ඝාතනය කරලා නිවන්දකින්න සහවත්තන තරම මානසික මට්ටමක් ඇතිකරගන්නත් වැැරි නැහේ බඳු මෝඩ ආකාරයට ධර්මය විමසන්නට ගියොත්. ඉතින් කෙසේවතාත් බුදුරජාණන් වහන්සේගේ දේශනා ක්‍රමය තමයි. ඒ කෙනාගේ හිතට දෙන්නට පුළුවන් විදිහට දෙන්න පුළුවන් ආකාරයට වටිනා සධර්භයක් නිර්මාණය කරගෙන ඒ ධරමේ සම්ප්‍රේෂණය කිරීම බදුරජාණන් වහන්සේගේ දේශනා මාධ්‍ය තුළ බුදුරජාණන් වහන්සේ අනුගමනය කරපු ක්‍රමයක්. ඉතින් ධනිය ගෝපාල එක පැත්තකින් කියනට මගේ ඔක්කොම ගෙදර දැන් ඔක්කොම බත් කිස සිදු කල්ලි ඉවරයි පක්කෝදනෝ මම කෑම කාල ඔක්කොමහර කිස නිමකල්ලිඉවරයි කියලා. තමන්ගේ තෘප්තිය ගැන කියනකොට බදුජාණන් වහන්සේ ධනියගෝපාලට හිතන්න ඉඩක් දෙවා. ඔබ ඔබේ ජීවිතේ තෘප්තිට පත්වෙල නෑ ඔය පැත්තෙන් ඔබ දේවල් දැන් හරි කියලා හිතාගෙන හිටියට ඔබ දෙවල් සිද්ධ කරල නෑ ඇයි මගේ මනස්ස කුමහද දේශනා කළේ අක්කෝදනෝ දැංහිපෙන්න්නේ නෑ ධනියගෝපාලට කෑමකාල ඉවර වෙලා පැත්තකට වෙලා ඉන්න පුළුවන් සතුටෙන් හැබැයි ඔොහ යම්කිසි දෙයක් තමන්ට අවශ්‍ය පරිදි නොවනකොට කිපෙන මනෝභාාවෙන් යුත්තයි කිපෙන මානසික මට්ටමින් යුත්තයි ඔු රහයනෝ. එතකොට හිත තරහයනෝ කියල කියන්නේ හරි සතුටක් නෙමයි තරහයනෝ කියල කියන්නේ හිතේ හරි පිච්චේ මක්කේක එතකොට බුදුරජාණාන්ස දේශනා කරන අක්කෝදනෝම් මගේ මනසේ වේශය ඇත්තනෑ මගේ හිතේ තරහඇතන තරහණනිවිලග හිල්ල තරහයන්න හේතුනෑ අක්කෝ ද නෝ පෙන ස්වභාවයක් ඇත්තේ නෑ මම නොකි පෙන සැහැවි තියන්නේ. එවගේම විගත කෙහි ලෝ හමස්මි ධනිය ගෝපාල කියන්නේ දුද්දකී රෝහ මස්මී කල මම කිරි දොවලලා කොම කරලදැන් අවසානයි. භාගතුන් වහන්සේ දේශනා කරනවා විගත කේ ලෝහමස්ම මම පහක ශල්ල තියනෙ කෙස් සල්ලෙ කෙස් ල්ටි ම ගලෝලිවර. යම් සි කෙනෙතුගේ හිතේ ලෝබ දේශමහසාගත කෙලෙස්සුල් තියෙනවා නම් ඒ කෙලෙස්සුල් තියන පුද්ගලයට කෙලෙස්වුල් ඇනීම නිසා නිරන්තරයම්ම චිත්තපීඩාවන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. මමේ ඇනෙන ඇනෙන කෙලෙස්සුල් දැන් ගලවල තියෙන්න්නමට අය කෙලෙස්සුල් ලැනීමක් ඇත්තේ නෑ එක නිසා විගතකී ලෝ හමස්මි. මම කෙෙස්සුල් ටික දුරු කල්ල කරයි. ඒවගේම අනුතීරයේ මහියා සමානවාසු මම ධනියගෝපාල කියනකොට ම ඔක්කොමත් එක් ම ඉන්න පරිවර ජනයාෙ ඇවිලදැන් මේ මහි ගන්තර මො දැන් දිගට පදිංචවෙලා ඉන්න කොට කියනකොට බදුජාන්ශ දේශනා කරන. අනුතීරයේ මහිඒ කරත්තිවාසූ. මේ මහි ගන්ත මම හුද කලාව එක රාත්‍රයක් ගත කරනවා. මහි ගන්තර හුද කලාව මම එකරයක් ඉන්නවා. මෙතකට අ පදිංචවෙලා ඉන්න ධනයට මේ හුද කලාවෙත් තියන වටිනාකම බුදුරජාණන් වහස දේශනා කර නවා පරිවාර ජනයාගේ, ම එකට තව ගොඩක් අයි ඉන්නවා කියලා හිතාගෙන සතුටුවෙන මනස්සට බදුජාණන් වහන්සේ දේශනා කරනවා නැ එකනෙමේ. මේ මහි ගන්තර එකරාත්‍රය තනිමවාසය කරන එක තමයි. සුවලවනද. විවටා කුටියේ නිබ්බුතෝගිනේ. මගේ කුටිය වෙවෘර්තයි. මගේ කටිය ඇල්ල දාලාතියන්නේ තුර බුදුජාණන්සේ කුටියය කියනන්නේ බුදුජාන්සේ වෙලාව කුටිය හදාගන වැඩ හිටපු නිසාසනමේ. බුදුරජාණන් වහන්ේ දේශනා කරන්න මකදද. මේ මගේ කුටිය මේ ආත්මභාව විදිහට මේ කය අල්ලගෙන තියෙන මේක මම විවෘත කල තියෙන මම ආත්ම භාාව විදිහට මේ මම මේ මගේ කියල මේක රූපය මම ග්‍රහණ ඉතරගෙන නැහැ. එනිසා මගේ කුටිය වෝර්තයිඒවගේම නිබ්බපුතෝ ගිනි ගිනි ඇවිලිලා නැහැ. දැ බමුණ නැතිනම් මේ ධනය ගෝපාලම මෙතනද සතුට පත්වන කුමක් නිසාද චන්නා කුටිය ආහිතෝ ගිනි මගේ කුටිය වැහිලා තියෙන්නේ ගින්න දැල්වල තියෙන්නේ. එනිසා යා සතුට පත්ය නොකද ගින්න දල්වගන්න එදා වගේ අදගේ ගිනිකූරු ඔක්කම හොඳට තිබෙ නෑන ඉතින් අර ගිනි නිපදවා ගැනීම ක්‍රමේ බොහමසරෝනවන්් ඉතින් ගින්න දැන් දල්වල තියෙන්නේ ඒවගේම කටි හොට සෙවිනි කල්ල තියනෙ එක තිෙන්නේ නෑ වැස්සට නිසාහ වැසට වහහින්න කියලකිෙන බුදුරජානාාශ දේශ කරන. විවටා කොටිය නිබුතෝ ගිනි මගේ කුටිය වවර්තයි එවගේම ගින්න නිවිල තියෙන්නේ වැස්ස කැමැති නන්ං වහින්. වැස්ස සිසේ වහින්න. එතුකට බුදුරජාණාන්සේ දේශනා කරන කුටියේ තමයි මේ කය කුටියක් මේ මේ රූපය කුටියක් කුටියක් කියලා කියන්නේ මේ වැහිල තිබ්බහම මේක විවරව පේන්නේ නැති වෙනවා. වැහිල තියෙනකොට කෙනෙකුට තමන්ගේ රූපය පිළිබඳව ආත්මවාදී සංකල්පයක් ආත්මවාදී හැඟීමක් ඇති වෙනවා. ඔබ මොහොත්තකට ඔබේ මනස පිළිබඳව අවධානයේයොමො කළොත් බට දකින්න පුළුවන් හඳුනාගන්න පුළුවන්. මම කියලා ඔබට හසුවන පුද්ගල භාවය. ඒ රූපය කෙරෙහි මොනතරම් ප්‍රබල ලෙස බැසගන බැඳ පවතිනවාද කියන එක ඔබට දකින්නට පුළුවන්කම තියනවා. පිනතුනය රූපය දිහා බලනකොට ඔබට මේ මම නේද කියලා හිතනවා. යම් කිසි විදිහකින් ෆොටෝ එකක් වන්නට පුළුවන් වෙන චායාරූපයක් වෙන තැන ජයාරූපයක ඒ සමාන රූපයක් තිබනක් ඔබට එක දකිනකටම මේ ම ඉන්න කියන හැඟීම මම ඉන්න කියන අදහස ඔබේ සිතට නිතතින්ම ඇතුල්ලෙවා. එක තමයි රූපය පිළිබඳව ඔබේ තිබෙන වැසනු හැඟීම.ඒ ආත්මභාව නිස්්‍රිත්තව වැහිලගිහිල්ල තියෙන්නේ. ආත්ම භාව නිස්ත්‍රිතව එක ආවරණයට ලක් වෙලාට රූපය මම කියලා හම්බෙන රූපය මම කියලා හම්බුුණොත් ඔය මම ලෙඩවෙන්න පුළුවන් ඔය මම වයිසටයන්න පුළුවන් ඔය මම මරණයට පත්තෙන්න්න පුළුවන් එතකට ඔය මම කියල ගත්ත කෙනට අයිති දේවල්තියනවා එදවල් නැතිවෙන්න පුළුවන් ඒ සෑම දුකට ඔබට ජීවිතය එදිනදා විඳින්න ලබෙන සෑම දුකකටම ඔබ හිමිකරුවෙක් බවට පත්වෙනවා එකමමයි රූපය පරිග්‍රහණයකිරීම තුළ. බුදුරජන්නාසේ නෙවීම හැටියට දේශනා කරනවා අල්ලගෙනඉන්න තැන නෙමයි ම කියලා ආත්ම භව විදිහට මේ කෙනෙක් විදගෙන යන කෙනෙක්කින්නවා කියලා දැඩිව ග්‍රහණය කරගෙනදීම නෙමෙයි මෙතැනද තියන වටිනාමදේ බවට පත් වෙන්නේ මොකද වටිනාමදේ බවට පත්වෙෙන්නේ මේක විවෘත්ත කිරීම මේක විවරක් කොට දැක්වීම එක තමයි වටිනාමදේ බවට පත් වෙන්නේ එතකොටට විවටා කුටේ මගේ කුටිය විවෘත්තායි මොකද විවෘත ආත්ම භාව සංඛ්‍යාත දෙයක් මේක ඇත්තේ නෑ මේක ඇරලා විවෘර්ත කල තියෙන දැන්පේ වා විවෘර්ත කළහම මේකේ ආත්මභාව වසයෙන් පනවන්න දෙයක් නෑ. යම් රූපයක් තියෙනවාවන ඒ රූපය ඒ ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වන ධර්මයක් සත්‍රමහ ධාතු රූපයක් තියෙනවා නන්ගේ සත්‍රමහදාතු රූපය නිරුද්ධවන දෙයක්. එතෝඩක මම මගේ කියල පරිග්‍රහණය කරන්නට තැනක් නැහැ කියලා. ආත්මවාදස්වභාවේ බැසගන්න ටිඩක් නැතුව මේක හොඳින් විවර කල්ලා විවෘර්ත කල් දක්වල තියෙන. විවර්ත කරීමත් එක්ක නිම්බතෝ ගි ගින්නනිවෙනවා. මොනගින්නද රාගි දෝසග්ගි මෝහග්ගි කියල දක්වන්නේ රාගය කියන්න ගින්නක් දවේශය කියන්න ගින්නක් මෝහය කියන්න ගින්නක්. යම් කිසි විදිහින් ස්කන්ධ ධර්මයන්ගේ යතහාර්ථය නොදන්නා මට්ටමක නොදන්නා විදිහට එතන යම් ඇලි මක් තියෙනවාවන යම් නොදන්නා බැඳීමක් තියෙනවා නං අන්න ඒ බැඳීම නොදන්නකම දන්නාකම බවට පත්තිනකොට අ බැඳීම නිකම්ම නැතිේලෑන. එ අරගින්න එතන උපදින්නේ නෑ ගින්න හට ගන්න නෑ නිසා ගින්න නෙවිලතියෙන්නේ. අතචේ පත්හයේසි පවස්ස දේව එති මේකය කැමැත්ති තරන් රිසිස්සේ වහින්න කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තොට මේ ධනිය ගෝපාල කල්පනා කරනවා.ද බොහොම අපූර් අනුගාතාවක් එැහුණ. ඉති ඔහුට අනුගාතාව එහෙනකොට ඔහුට හිතුන තව මේකට ප්‍රතිගාථාවක් කියන්න ටඕනෙ කෙලොහ ඇතුළ ඉඳගෙන බලන්නෙ නැතු තව ප්‍රතිගාතාවක් කියනවා අන්දක මකසාන විද්ජරයේ කච්චේ රෝල්හතිනේ චරන්තිගාාවෝ ්පි සහිුම් සහියු මාගතං අතචේ පත්තහසි පවස්ස දේව අන්දක මකසාන විද්ජරේ කනමැස්සු මදුරෝ වගේ සත්තුූ මෙහි ඇත්තිෙනහැ මෙැසිිමදුරුව වගේ සත්තු සත්තුන්ගෙන්ග පීඩාවන් නැත්තිනහ. එවගේම කච්චේරෝල් හතිනේ චරන්ති ගාාවෝ එතුකොට කච්චේ රෝල් හතිනය කියල කියනවා යම් කිසිවිදිහින් තනොල දෙනිිකඩවල් වල දාලති නවා එක ඇන ගවදිෙනුන්ට කන්න රාත්‍ර කාලේ ආහාරය සඳහ ඒ ඒ තැංගොලට දාපු තනකොල හරක් අනුභව කරමින් ඉන්නවා ඒතැන් වල හරක් හැසරෙනවා ොට්ටම්පි සහියු මාගතං එතකොට යම් කිසි විදියකින් ආසිංහා වැස්සද ඉවසන්න පුළුවන් කමතියලා ගවරංචූ බොහම නිරෝගී එනිසා වැස්සට පොඩ් ඩක්තමුණ කියලා එඩ වෙන්නෙ නැහැ වනිසා ඒගොල්ලො වැස්ස ඉවසන්න සමර්තායි අතචේ පත්හේසි පවස්ස දේව වැස්ස ඔබ කැමතිනම් කැමත්තාක් වහින්න කියලා ධනිගෝපාල කියනවා ුදුරජාණන් වහන්සේ ගාථාවට ප්‍රතිගාථාවක් නැවත දේශනා කරන බද්ධ හි බि සුසංखතා තිෝ පාරගතෝ වින ෝගං අ බිසියාන විज්්‍යති අතේ පත්्यසි පවස්ස දේව බුදුරජාණන් වහස දේශනා කරන බද්ධ හි බि සුසංखතා මොනවතම පසුර බැඳල ඉවර කරල තියෙන්නේ තින්නෝ පාරගත, වින ඕගං මේ ඕගය ආරගතව තරණය කල්ල ඉවරයි. මේ ඕගහය මම තරණය කල්ල ඉවරයි. අත්හෝ බිසියාන විද්්‍යති පසුරෙන් මට වැඩක් ඇත්ති නෑ දැන් අතචේ පත්තයසි පවස්ස දේව මේගය ඉදිං ලසිසේ වහින්න තුට බුදුරජාන් සි දේශනා කරනාව මේ නිවීමේ මග පිළිබඳව. මම හොඳට පසුරක් බැඳල තියනවා. මේ පසුර හොඳට මනාව සකස්කල්ල තියනවා බද්ධහි බිසි සුංකතා සුසංකතයිඒක. බොහොම. හඳින් සහස් කල ති නමකක්ද ිසි පසුර බොහම ලස්සනට බැඳල හොඳින් බැඳල තියනවා බැඳවි තරක්නෙම තින්නෝ පාරගතව විනය ඕගන් මේ චතුරෝගය මම තරණය කළ මේ බැඳගත්ත පසුරෙන් මේ චතු රෝගය තරණය කළ අත්ෝ බිසියාන විද්ජති මේ බිසියෙන් දැම්ම පසුරෙන්මට තවත් ප්‍රයෝජනයක් ඇත්ත නෑ එනිසා ැස්ස කැමැති තරන්හින්නතු පසුර කියල දෙශනා කළේ මේ ලෝකෝත්‍ර ආය මාර්ග සංख्याතදේට ආය මාර්ගේ තට බද්දාහි බිසේ සුසංකතා බුදුරජාණන් වහන්සේ අවබෝධ කල්ල තියෙනවා දුක නැතිකිරීම ප්‍රතිපදාවමකද්ද කියලා. ඒ ප්‍රතිපදාවත් තුළ බුදුරජාණන් වහන්සේ චතුරර් ඕගහ තරණය කල තියෙනවා කාමෝග භව ඕෝග දිිට්ठයෝග අවි්‍යා ඕෝග කියන මේ ඕගහැන් චතුරවිද ඕගය බුදුරජාණන් වහන්සේ බොදු සත් ලදදිම තරණය කල දැ තරණය කළ අවසානයි එනිසා නැවත මාර්ගය වැඩීමක් ඇත්තේ ෑ කළයුතු සියල්ල කරලවයි එක අප කත කිච් කියලා කළයුතු කලකිස නිමවාතියනවා මත්තහි කළයුත් තක්නෑ නාපර ඉතත්හා යාති පජානනාති මත්හි කළයුත් තක් නෑ කියල දෙනගන්න එසටම් ආපහු කරන්න කියලා යම් දෙයක් ඇත්තින දැ කළයුතු සියල්ල කරලා අවසානයි දැ ධනිය ගෝපාල සතුට වෙනකොට මෙහි කරදර කරන මැස්සොමදුරුවොත් නැහැ. ඒවගේම දෙනුන්ට රාත්‍රී කාලෙදි කන්න ඒ දෙනිකඩවල්වල තනකොල දාල තියෙන්න්නේඒවගේ වැසයි වසන්නත් පුළුවන් කියලා ධනිය ගෝපාල සතුටු වෙනකොට බුදුරජාණන් වහන්ේ දේශනා කරනවා. මේ ලෝකෝත්තර ප්‍රතිපදාවේ මම අසර බැඳල ඉවරයි මාර්ගේ බැඳලි වරයි මාර්ගයන්ගඉල්ල එතරවලත්තිවරයි. දැන් ආය මාර්ගේ පිරීමක් නෑ ආය කරන්න දෙයක් නෑ. එතවර මේකින්. නැති කරගන්න පුළුවන් කමතියෙනවා. දැ ධනිය ගෝපාල කියන යමක් තියෙනවා නං ඒ හිස්තැනක් තියෙනවා මකද හිස්තැන දැන් අද මංක සාන විච්්‍යරේ අද මැසිමදරුවන ඉන්න පුුවන් හැබයි හෙට මැසිමදුරුව ඉන්න ලුවන් එනිසා එයාට මැසිමදුරු නැතිතනක් හටත් හොයන්න වෙනවා ඒවාගේම කච්චේරූල් හේතිනේ චරන්තිගාාව වූ ගව දෙෙන්න්න තනකාල තන කොළ කාලා ඒ තැනක් තනකොලටික ොක්කොම ඉරවෙන කොට එයාට සිද්ධව වෙනවා අලු ෙන් තැනක් හොයාගෙන තන කොලටික ොයාගෙන යන්න. ම්ගේ සහිಯු මාගතං එතකොට අද ැසට සට තමුුණු ග ෙන්್ ෙವවුණ න තිවුණනාට හිටවෙනකොට ෙඩ වෙන්න පුුවන් යාට ෙඩ නොෙනන ක්‍රමයක් ගැෙන ොය න්නට සිදවෙනවා. ඒනිසා වස්සට වහින්න කිය කිව්වට ධනිය ගෝපාලොක්කොම කරලා නැෑැ. එනිසා බද්ධහි බිසි සුසංකතා මම පසුර බැඳල ඉවරයි බැන්ඳ විතරක්න මේ බැඳපු පසුරෙන් එතර වෙලත්ති රයි මට ආය පසුරක් ඕනෙ නෑ බැස්තර සිසේ වහින්න. මාර්ගය පනවල මාර්ගය හොයාගෙන ඉවරයි මාර්ගෙන්ගිහිල්ල එතර වෙලත්තිවරයි ආපහු කරන්න දෙයක් මාර්ගය කරන්න දෙයක් ඇත්තේ නෑ සියලු දුක කෙලවර කරලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ ධනී ගෝපාලට දේශර කරන්නේ ඒ බව. එතකොට මේ ගාථාව තුළ බුදුරජාණ වහන්සේ නිරවාන මාර්ගයක කෙනෙකුට ලබාගන්න පුළුවන් අර්ථය දේශනා කරනවා. ධනිය කියනවා තමන්ගේ හැඟීම තියෙන ලෞකික දැක්ම පිළිබඳව. එයා කියනත් තමන් තෘප්තියට පත්වෙල ඉන්නේ ඇයි තමන් සතුටින් ඉන්න ඇයි කියලා. පිනතුනි ධනියගේ කතාව අද ලෞකික ඔබේ දර්ශනය කතාව. ඔබේ ජීවිතයේ කතාව. බුදුරජාණන් වහන්සේගේ දේශනා කරන වදන බුදු අදන මෙ ලෝකෝතර ප්‍රතිපදාව තුළ තිබෙන කතාව. එතකොට ලෝකෝත්තර ප්‍රතිපදාව තුළ ලබන සර්ව සම්පූර්ණ භාාවයක්ත්ත එක්ක බලනකොට ඔබේ ලෞකික ජීවිතේ කතාවත් තුළ ගොඩක් හිස්තැන්තියෙනවා. ඔබට පුරෝගන්න බැරිවුණ ොඩක් තේවල්තියෙනවා. ඔබ අද ඕන තරම් ලෞකික දේමත්ට සතුට පත්වන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ අවට තියන දේවල් තුළ ඔබේ මනස තුළ ත්‍රෘප්තියක් තියන පුළුවන් ඔක්ොම සියල්ල හොඳින් වෙනවා. ඔබ දරුව හොින් ඒගෙන ගන්නවා. හොඳට ස්සාවාමිය හෝබිරිදකකරුවඉන්න කෙනෙක් හොඳට දෙැසිදස්ව හොඳින් වැඩ කරනවා ඔබට හොඳ ැකයාාවක් තියෙන වේතනයක් ලැබෙනවා මේ මේ දේවල් ඔබ ඔබත් එක්ක තියෙන බව හිතනකොට ඔබට හිත්තට ඒ පිළිබඳව සතුටක් ඇතිවෙන්නට පුළුවන් කමතියනවා නමුත් පිනතු ඒ පිළිබඳව ඔබට සතුටක් ඇති වනාාට ඒ දේවල්වල නැතිවීම කියන දේ තියෙන්නේ ඔබ ළඟනෙ මේ ඊළඟ මොහොතු වෙනකොට ඔබට ඒසිල්ල නැතිවෙල තියෙන් පුුව එතකොට ඒවා තෘප්තියට පත්වේ යුතු තැනක් නෙමේ ඒ තුළ සැනසීම බලාපොරොත්තු වෙන අනක් ඒ තුළ නිෙවීම බලාපොරොත්තුව වෙනවා අනං එක තමයි අපි කරන ලොකුම අනුවන කම බවට පත්වෙෙන්නේ එං අපි මකද්ද කළ යුතුවෙන්නේ අපි කළේුතු දේ බවට පත්වෙෙන්නේ බුදුරජාණන් වහන්සේ යම් පසුරක් වෙන්වා අනං මේ පසුරෙෙන් චතුර ඕෝගහෙ තරණය කිරීම සතර ඕෝගහය ඉක්මවා සිටීම් සතර ඕෝගහය තරණය කොට සිටීම සතරෝගේ කාමෝග, භෝග දිිත්්තිියෝග, අවි්‍යාවග බුදුරජාණන් වහන්සේ දේශනා කර නොමේ ඕගහහි තරණහි කරන්නන්නේෙ ොමද කියලා. කාමෝග කියල කියන්නේ කාම ගුණනයම් පිළිබඳව රූප ශබ් ගදරස ස් පර්ෂයන් පිළිබඳව අදෝබ සතුටට පත්වෙනවාන ඒ සතුටට පත්වනෙන ඕගහෙට කියනවා කාම ඕෝග කියලා. කාමෝග. එතුඩේ සතුටට පත්වෙන තැන බුදුරජාණන් වහන්සේ ඉක්මවා සිටි කෙනෙක්. රපේ පත්තෙක් ුදුරාණ වහන්ස සතුට පත්වවෙෙ නෑ. බ්දය පැත්තේ බුදුරජාණන් වහන්සේ සතුට පත්වවෙන්නේෑ ගන්ධේ රසේ ස්පර්ශය පැත්තේ සතුටට පත්වෙෙන්නේ. ඇයි සතුටට පත් නොවන්නේ රූපය තුළ සතුටට පත්වන්නට දෙයක් නැති නිසා. එක හේතු නිසා හටගෙන හේතු නැතිවෙන කොට නැතිවෙන ධර්මයක් සබ්දය කියන දේ හේතු නිසා හටගෙන හේතු නැතිවෙන කොට ැතිවෙන ධර්මයක් මේ පිිබඳ අවබෝධ කරගෙන වාසය කරන නිසා තමයි ඒ ධර්මයන් පිළිබඳව සතුට පත්වන්න තැන. ධර්මයන් පිළිබඳව ඇලෙන්නට තැනක් ඒ ධර්මයන් පිළිබඳව තෘප්තියක් හොයන්නට තැනක් නොුවන්නේ එට ඒසිල්ල ඉක්මවා සිි තැනකට බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාව පනෝල තියනවා බුදුරජාණන් වහසේ ඒල්ල ඉක්මවා සිටි නොය නිසා අපටත් දේශනා කළේ ඒ මාර්ගය තුළයන්නට එක තමයි බුදුරජාණන් වහන්සේ බැදපු ඒ පසුර. එක ග්‍යාට පස්සේ නැවතාපව් පසුරෝනෙ නෑ හැබැයි මේ ගමන එතරවීම සොඳහා පසුර අවශ්‍යයි එතුොට මේ මාර්ගයේ නැවත නැවත පුරුදු කළ යුතුයි කාමය ඉක්මවා සිටින්නටඒවගේම භවයඉක්මවා සිටින්නට දිත්තිය ඉක්මවා සිටින්නට අවිද්‍යාව ඉක්මවා සිටින්නට මේ පසුර අපි භාවිත කළ යුතුයි එතුකට ලෝකෝත්තර මාර්ගය කියන එක තුළ නැවත නැවත මනස ඉක්මවන කෙනෙකුට ඒක පිරීමට යනවා පිරීමට යනකොට ඒ තුළ හිදැස් නැවත්ත ආපව ඇතිකර ගතයුතු තත්ත්වයන් නැති නෑ. ලෞකික පැවැත්න තුළ අපිට කොච්චර ඒ ගමන ගියත් අපිට තෘප්තියක් නැහැ හිඩසක්තියනෝඒදේවල් නැතිවෙල යනෝඒදේවල් තියනකොට අපිට ඒ දෙවල් අතැහැරල දාලේයන්න සිද්ධ වෙනවා හැබැයි මේ නිවීම තුළ මේ සැනසීම තුළ එහෙම තැන් දකින්න පුළුවන් කමක් ඇත්තේ නෑ. ඉනිසා භාග්‍යතුන් වහන්ස දශනා කරන්නේ අන්න එබඳු මගක් පිළිබඳ. ඉටවස ධනිය ගෝපාලම කහගෙනන ද ආපහ කියනෝ ගෝපී මම අස්සවා අලෝලා දිීගරත්තං සංවාසියයා මනපා තස්සාන ස්ුනාමි කින්චි පාපං අතචේ පත්හයසි පවස්ස දේව ධනය ගෝපාල සතුට වෙනවා ඇගේ බිරිඳ පිළිබඳව කල්පනා කරලා ගෝපී මම අස්සවා අලෝලා ගේ ගෝපිය නැතිනං මගේ බිරිද බොහොම කීකරු කෙනෙක් ගිත එක බොම සතුටින්ඉන්න ඒවගේම ආහාරාදී වෙනත් දේවල් පිළිබඳව ලෝලත්වයක් ඇත්තනෑ අලෝලා දීගරත්තිං සංවාසියා මනාපා ඒවගේ බොහෝ කල්සිට මාත්ත්‍යෙක්ක සමගියෙන් සතුටින් ඉන්න තස්සාන ස්ුනාමි කංචි පාපක් මම ඇයගේ පාපයක් ඇගේ වරදක් එක පොඩි වරදක්වත් මම දකින්න නෑ මම හන්න ඇගේ පොඩි වරදක්වත් ඇය ඉතාම හොඳ සතුටුදා එකක බිරිදක් බනන් ධනිී ගෝපාල සතුට වෙන තැන coba sama hari itu ob ada satu itu karena ci Ma aswangwiang di geratam pari Bahawi tangsu Danang papapang panwijati atausi satu satu sebaha pena kalau තුනි තමන්ගේ හිත තමන්ට එක තැනක පවත්ත ගන්න බැරුව අපි කොහොමද හිතන්නේ අනිත් අයගේ හිත අපිට ඕනු විදිහට පවතී කියලා අනිත් අයගේ හිත අපිට ඕන විදිහට කවදාවත් තියයාගන්න පුළුවන් කමක්ලැබෙන්නේ නෑ. තමන්ග කියලා හිතන තමන්ගේ හිතවත් එක විනාඩියකට තමන්ට ඕන අරමුණක එකග කල්ල තියාගන්න බැරි අපි කොහොමද කල්පනා කරන්නේ තවෙනකු හිතක් තමන්ට ඕු විදිහට තියෙවි කියලා ධනය සතුටු වෙන්නේ අන්න එතනිදලා. තනය සතුට වෙන්න ඒක විදිහට තියෙ කියලා හිතල මන්ගේ බිරිඳ ගැන හිතල ඇය තමන් එක් බොම සතුටපින් ඉන්නවා කියන හිතල. පිනිතුරයෝක නැතිවෙන්න සු මහතක් ඇති දනියද හැබැයි බොදුරජාණන් වහස දේශනා කරනවා. ඒ අනුම්මත ඇතිකරගන්න සතුටක්. අනුම්මත ඇති කරගන්න තෘප්ටයක් නෙමේ තමන් මත ඇති කරගන්න සතුටක්. මම්ම ඇතිිරගන්න ෘපතියක් ෙළිබඳು. එකයි චිත්್තම්මම අස්සවාං විමුත්තං බදුරජාණන් වස දේශනා කරනවා මගේ හිත තමන්ගේ වසයට ගිහිල්ල තියෙන්නේෙ. කෙස් වසයෙන් මිදිලා. හොන්ඳට තමන් හි හොඳට විමුක්ත හිතක් මිදිල තියෙන්නේ. ඒවගේ මේක හොඳට දමනය වෙලා දීගරත්තම් පරිභාවිතං සුදත බොහෝ කාලයක් තිස් හි හොඳින් පුරදු කරල තියනො රත්තම් රි භාවිතං ඒගේ මේික සුදන්තං. හො දමනය කරල තියනවා. තට පාපං පාපන් පනමේ නවිද්ජති කිසිම කාලක මගේ හිතේ එකම පාප සිතු විල්ලක්වත්. අකුසලසි තක්වත් උපදදින්නන්නේ නැහැ. අතකේ පත්ත හැසි පවස්ස දේව. ඉදි මේගය කැමති නං වහින්. දැ බුදුරජාණන් වහන්සේ දේශනනා කරන්නෙමක් පිබඳවද. තමන්ගේ හිතේ පැවැත්ම කළිබඳව දර්ග කාලයක් මුල්ුල්ලෙහි හිත වඩලා. තමන් තවශ්‍ය පරිදි තමන්ගේ සිත පවත්වන්න පුළුවන්කම තියනවා. නැගේ අනුම්මට නෙමේ තමන්ගේ සතුට යනෙන තමගේ ්‍රෘපතිය යෙන මන්ගේ සැනසීම තමන්ගේ නිවීම තියන අනුම්මත නෙමෙයි එක තමන් මත විද්‍යමාන වන දෙයක්. අනුම්මත සතුටට පත්වෙන අනුගේ හිත ගැන හිතලක් ජීවත්තනෙක පිළිබඳ බහොම තෘ්තියෙන් ඉන්න නීගෝ පලට බදුජාණහසි දේශන කරනවා තමන්ගේ හිත දමනය කර ගැනීම තුළ තමන්ගේ හිතේ නිවීම ලබා ගැනීම තුළ 1ට පත්දගන්නා කාය පිළිබතු. තමන් කොහොමද තෘප්තියයට පත්තන්නේෙ මං කොහොමද නිවීමට පත්වෙෙන්නේ. මේක තමයි බදුරජාරන්නාසි දේශනා කරන්න ඒක සිද්කරන්න පුළුවන් කමතියනෙ කොහොමද තමන් ගිහිත යම් කිසි විදිහකින්. කෙලෙස් ධර්මයන් ඇසරු කරගෙන පවති නැතං චිත්තම් ම අසවං විමුක්ang දිීග දිීගරතම් පරි ාවි සදang එකට දිහිර්ග කාලයක් නොල්ලේ හිත පරි භාවිත භාවිත කරලා සදන්ත දමනයට පත් කළාට පස්සේ පාපම් පනමේන වි්ජති පාපයක් මගේ සිතේ දකින්නේ නෑකුමක් නිසාද ඒ සිතහි තියෙන විමුක්තිය නිසා සිත විමුක් තියකට පත් කරන්න තව්‍යයි පිනතුනි මේ එක ගාථාවකට මේකෙ ආකාරය පිළිබඳව විභජනය කරන්නට ගියොත් ෙදා දක් වන්නට ගියත් මේ නවී මසාහ නෙවීමේ මග පළිබඳව අපිට බොහ ධර්ම කරණ පිළිබඳව කතා කරන්නට පුළුවක්කම තියෙනවා මුතිය පිළිබඳව කතාකළො අපින ොකක්ද මේ කතා කරන විමුක්තිය සිතේ නිවීම මොකද සිතේ මිදීම මොකද එතකොට මේ අපිට චේතෝ විමුක්ති පഞඥා විමුක්ති පිළිබඳව රාග විරා චේතෝ විමුක්තිය තවි්‍යා විරාග පඥා විමුක්තියයක් තමයි භාග්‍යතු වහන්සේ මේ දේශනා කරන්න රාග විරාග චේතෝ විමුක්තිය තුළ කෙනෙකොට ටටට පන්නට පුළුවකම තෘපතියට පත්න්නට පුළුවන්කම තියෙන කෙස් ධර්මයන් ප සමනයට පත්රලා කලෙස් ධර්මයන් සංසිදවීමට පත් කරලා අ්‍යාවිරග පඥා විමුක්තිය තුළින් කෙස් ධර්මයන් උපදින්නට තියනෙන හේතුවත් සහමින්ම දුර කරලා තෘපතියකට පත්න්නට පුළුවන්කම තියෙන එ විදිහටතමයි සිත විමुක්තියට පත් කරගන්නේට විමුක්තියට පත් කරගැීම සඳහ මාර්ගයක් තියෙන මොකද විමුක්තියට පත් කරගැනීමස සඳහ තියෙන මාර්ගය. අපිට සුනඥත අනිමිත අපිනනිහිත චේතෝ විමුක්තිය උපද වන්නට පුළුවන් කමතියෙනවා අනිත්‍යේ දුක්ඛ අනාත්ම කියන ති ලක්‍ෂණ ධර්ම ප්‍රතිවේදයේ තුළික්. එතවට අනිත්‍යේ අනුව තමන්ගේ මන සාරගෙනයායන කොට, එයාට අනිමිත් චේතෝ විමුක්ති පද වන්නට පුළුවක්. දුක අනුව තමන්ගේ මන සාරගෙනයායන කොට. අප නිහිත චේතෝ වික්තිය ෝපද වන්නට පුළුවක් අනාත්මයන තමන්ගේ මනස අරගෙන යනකොට සුන්‍යතචේතු විමක්තිය උපදවන්නට පුළුවන් කමතියනවා ඒවිදිහට සිතේ විමුක්තිිය ඇතිකරගත්තට පස්සේ ඒ දීර්ග කාලයක් මුළල්ලේ තමන්ගේ හිත පරිභාවිත කරලා ගමනයට පත් කරලා තියෙනකට සිතේ අකුසලයක් උපදින්නට ඉඩක් ඇත්තිනහ එ මේ ලෝකෙ සුරු කරලා දුකගේන්න පුළුවන් කිසිම අරමුණක් නැතිවෙනකොට තුළ ලැබෙන මහා අති උදාාරතර උත්ත්‍රීතර නිවීමක් පිළිබඳ තමයි බුදුරජාණන් වහන්සේ ධනයට මේ පැහැදිලි කිරීම සිද්ධ කරන්නේ එතුට ධනීගෝපාල නැවත කියනවා එතකො අත්චේතන හතෝ හමස්මී පුත්තාචම සමානයා අරෝගා තේසන්න ස්ුනාමිකිංචි පාපං අතචේපත්තයේසි පලස දේව එතකොට න ගෝපාල කියනවා බොහොම අපූර කතාවක් මම සිය වැටුපෙන් පුස්්නාලත්තික් ඒහැන මම මගේ වැටු පෙන්ක් තමන්ගේ වේතනය තුළ තමයි ම ජීවත්යෙන්නේෙ ෙනෙස් අපික්වත්තය මම මගේ ව්‍යාපාරයක් කරගෙනින් නවා කියල කියයාට ඔබ තව කෙනෙකු අයටතේ රැකියාවක් කරන කෙනෙක් නං ඔබට යෙනවා ඒහි තවකෙනෙකු කියන ඉදිහට ඉන්න ද ධනිය ගෝපාලට ඒකත් ඇත්තනෑ දන ගෝපාල කියනවා මම මගේ වේතනේ ම ජීවත්යන්නේ කට අත්්‍යවේතන බතු හමස්මි මම මගේ වේතනය ැ පිෙන කෙනෙක් මම අනුන්ගේ ඒ වේතනය නෙේ මමයපෙන්න්නේ ම මගේ වේතනේ ම පින කෙනෙක් පුත්තාචම සමානීෝ අරෝගා මගේ දරුවෝ මගගේ තෙක්තම ජීවත්තවෙන්නේ මගේ දරුවන්ට වෙන දේවල අශන දරුව මගගේ තෙක්තම ජීවත්යෙනවා ජීවත්තන විතරක්්නේ ඒගොල බොහොම නෙරෝගීව බොහොම හොඳින් මාත්‍යෙක ජීවත්තෙනවා මගේ දරුව මාතෙක් බොම හොඳින් ජීවත්තයවා සංන්න ස්ුනාමිකින් චිපාපන් ඒය ගෙත් කියන්න තරම් වර්දක් ඇත්තේ නෑ හැමෝම බොමෝ හොඳින් තමන්ගිලක්කට මංග ජීවිතය ගතර අය ඉතින් ඒ නිසා වැැස් රෙසිසේ වහිටනතකොට මේ අ මුලින් අපි කතා කලාවගේ ධනය ඉන්න යාගේ සියලු දේවල් වටපිටාව තියෙන හැම දෙයක්ම හිතූ පරිදි වෙනවා කියන අදහස්සු තුළ එටයා කල්පනා කරනවා මම අනුන්යට ත ජීවත්වෙන කෙනෙක්න මේ මගේ වේතනය මය පෙන්න්නේ එතකොට මගේ දරුව ෝකෝ මාත එක්තු හොඳින් කියඒකරු මාතෙක ඉන්නයි ඒ අගේ කිසි වරදක් කවුරුවක් කියන්නේෙත් නෑ එහම වරදක් ඇත්තෙත් නෑ ඉතිං මේක තමයි සැනසීම මෙයා වස්සගැ බලාපොත්තියම මේ කතාව කියන ගොටබුදුරජාණන් හස දේශනා කරනවා නාහම්භතකෝස්මි කස්සචී නිබ්බිට් හේන චරාමි සබ්බ ලෝකේ අත්තෝ භ්‍රතියාන විද්ජති අතචයේ පත්තහෙසි පවස්ස දේව. නාහම් භතකෝස්මි කස්සචි. මම කාටුවත් මේ ලෝක බැලමහිවරකම් කරන්න යන්න නෑ. නිබ්විත් හේෙන චරාමි සබ්ව ලෝකයේ මම මේ මුළු සියල්ු ලෝකෙන්ම මිදීගිය මනසිංයුත්තව හැසිරෙනවා. අත්හෝ භ්‍රතියාන විද්ජති බැලමෙහි කිරීමෙන් මට ඇති වැඩක් නෑ අතචේ පත්හෙසි පවස්ස දේව. වැස්සයිදිින් කැමතිනම් වහින්න. කට දැන් බදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාහංත්බත නාහම් බතකෝ අමාස්මි කස්සචී එතුකොට මේ මම කිසිවෙකු විසිම් පෝෂණය කරන කෙනෙක් නෙමේ න තිෙන කිසිවෙකුට බැල මෙහිවරකම් කරන කෙනෙක් නෙමේ එතකොට ධනිය ගෝපාලත් කියනන්නේ දැ ම තමන්ගේවේතනින් යැපෙන කෙනෙක් කියලන ැෙනන තමන් සාධීන ව්‍යාපාරයක් කරගෙන ඉන්න කෙනෙක් කියලා හැබයි බුදුරජාණන් දේශනා කරන මම කිසෙකුට බැලම හිවරකම් කරන්නේ කියලා එක දනිය බලමහිවර කමක් කරනවා කාඩද දනය බැල මෙහිවරකම් කරන්නේ ධනිය ස්වාධීනව ගවපාලනයක් කරගෙන ජීවත්වනාට ධනියගේ ජීවිතය තියන්නේ ගවයොන්ගේ පැවැත්මත්තෙක්ට ගවයොන්ගේ පැවැත්ම නැතිවුණොත් ධනියගේ පැවැත්ම නැතියෙනවා එනිසා ධනට සිද්ධ වෙනවා ධනිය ජීවත්න්න හේතුවන අ ගවපාලනය හොඳින් සිද්ධ කරන්න එකනයා බැල මෙහෙකිරීමක් කරනවා යයාගේ ජීවිතය පත්වා ගැනීම සොඳහා එයා සතුට පත්වෙෙන්නේ එයාගේ දරුවෝ පුත්තෝචමය සමානයා අ අරෝග ය දරුව නිරෝගීවින්නවා ඇතෙක් සතුටින් ඉන්නවා කියන එක තුළසාහ ඒයාගේ වරදක් කොහෙන්වත් ඇහෙෙන්නෑ කියන එක අද වරදක් නොකරන කෙන හෙට වරදක් කරන්න පුළුවන් කමතියෙනවා එනිසා ධනියගේඒ සතුට අඩමාන සතුටක් ධනියගේ සතුට හැමකාලෙකම තියෙන් නැති සතුටක් ධනියගේ සතුට සීමාවක්තියල ක බදුරජාණන් වහන්සේදේශ කරන්නේ ඒ සතුට දනියය පවත්ත ගැනීම සොඳහා එයාට සිදධ වෙනවා බැලමෙහිවරකම් කරන්න කාටද ලෝකෙට එයට ගාලන නව නව සිද්ධ කරන්නව වෙනවා එමනැතිනො ගේ සතුර තියෙන්නේන එයට සිද්ධ වෙනවා යාගේ දරූහ හොඳින් තියාගන්න එමනැ තිනුත්යාගේ සතුර තියෙන්න්නේිනෑ ඇති දන බැලම මෙහිවරකම්රනෙනෙක් යා වාදීන ්‍යාරිකෙක් වන්න පුළුවන් ගෞපාල කෙක්වවෙන්න පුළුවන් හැයිඒයා බලම මෙහිවරම් කරන්න සිද් වෙනවා දේවි. රජාණන් අහසේ දේනා කරන්නන්නේ මම කාටවත් බැල මෙහහිවරකම් කරන කෙනෙක්නෙමේ නිබ්බිට එෙන චරම සබ් ෝකන් එක හේතුව තමයි ම මේ සියලු ලක මදිලි වරයි ෝක දේකට මට බැල මෙහිවරකම් කරඩයක් ඇතිනේ ලෝකෙ ගැන අදහස්තියන ලෝක ගැන සංකල්පනාතියන කෙනෙකුට තමයි ලෝකෙට ඕන විදිහම කද්ද කියන එක ගැන හිතල යට බැල මෙහිවරකම් කරන්නට සිද්ධවෙනි ඒතුළින් සතුට හොයන කෙනෙකුට තමයි ලෝක දේවල් හදමින් සතුටු සතුට හොයාගෙන යන්න වෙන්න. හැබයි ලෝකෙ දේවල් වලින් සතුටු නොවන කෙනකුට ඒ දේවල් තුළ සතුට හොයාගෙන යෑම කියන දී දැන් සිද්ධ වෙන්නේි නෑ. ලෝකෙ දේවල් අනුව සතුට වෙන කෙනකුට ඒ දේවල් හදල සතුටු වෙන්න සිද්ධ වෙනවා හැබැයි එහෙම ලෝකක ජීවත්ත නොවන කෙනකුට එයාට එබඳු සතුටක් ලැබීමේ අවශ්‍යතාවයක් නෑ කා ෙල්ලම් ත්තුවවෙල තේන කවරු සෙල්ලගගේවල් හදල ේෙනවාන තුවටඒ සෙල්ලන් ගයක් හදාගත්තා හම සෙල්ලම් බත්තුවයනකොට ඒ ම ලබපු මානසික වින්දනේ ඒ තමං ලබපු මානසික සට එදාට ලොකු සතුටක් වුුණාට අද අද ඔබට එක සතුටක් නෙමේ. අද සෙල්ලම් ගයක් හදල ඔබ සතුටට පත්වෙෙන්නේෙ නෑ. හැබැයි එදා සතුටට පත්වන ඒ සතුටම ඒ විදිහටම අද ඔබ ඔබට ගයක් හදාගෙන ඉඳන්න ඇද. ඒ සතුට ඔබ ඔබට ගයක් හදාගෙන අද විදිනවා අර බාල ලක්ෂණයම පොඩි කාලය ඔබ සතුට වෙච්චි පොඩියකාගේ මනසම මේ තත්වට පත්වෙලමසක ඒ විඳීම ඒ තත්වවෙම තියනමසක ට වඩා වෙනස්සෙලා නෑනේ ඒ තත්වෙනයි තියල බුදුරජාණන් වහන්ස දේශනා කරන්නේ ඒ මනෝභාවේ අති ක්‍රමණය කිරීම පිළිබඳව ලෝකයේ පිළිබඳව විදින ඒ මනෝභාවේ ඉට වඩා අති ක්‍රමණය කිරීමක් පිළිබඳෝ කතා කරන්න එතට දැන් ආසාාව තන්හාාව විද්‍යාව කියන මේ දේවල් ටික එදාතිබුණු දේම තවත් ආකාරයකට පවතින ඔබ එදා කැමැතිවුණදේට අද කැමති නොවෙන්න පුළුවන් හැබයි ඒහා සමානදයක කැත්තට දාසේෙක් බවට පත්ති ලබ අදත්තින්නවා. අද තවදකටැමතිේ එදා සෙල්න්ගේයක් හදන්න කැමැතිවුන කෙන අද ඇත්තමගේගයක් හදාගන්න කැමැති හැබැයි මේ ඇත්තටද බොරුවට ද හදාගත්තක කියන එක තොරව කැත්තට දාසේෙක් වෙලාතියෙනවා තහාාවට දාසේක් වගේ තමන්ගේ ජීවිතේ වියදම් කරනවා එක තමයි ස්භාවේ. එකට ඒ බැල මෙහ කිරීමෙන් කාටවත් තමන්ග ජීවිතයෙන් නතර කරගන්න පුළුවන් කමක් ඇත්ති නෑ. ඒ කරන්න සිද්ධ වෙලා තියනවා. ඉතුට බුදුරජාණන් වහන්සේ නිබිට්හයෙන චරාමි සබ් ලෝක ම සියලු ලෝකයෙන් මිදිලවාසය කරනවා. ඒනට අවශ්‍යනය පවු තන්හාාවට දාසේක්වෙන් තන්හාාවට බැලමහිවරකම් කරන්න වශ්‍ය වෙන්නේ නෑ ඇයි අ හැම තැනකමතිබුණු එකමද්දේ නතිගල් තියෙනවා මගද අවිද්‍යාව සහතන්නාව කියනද ඒදේ ඉක්මවා සිටි නිසා එබඳු තැනක සතුට්ටට පත්වෙන බවහෝ එබඳු දෙයක් නැතිවීම නිසා දුකට පත්වෙන බවහෝ ඇත්ත නෑ ඒ ලෝකෙ මිදිල නිසා එනිසා රූපය හි රැවටෙන් නැහැ වේදනා සඥ සංස්කාරයන් හි රැවටෙන් නැහැ ධර්මයන්ගේ රෝධහහි පිළිබඳව ප්‍ර්‍යක්ෂ කළ උතුමන් වහන්සේ සියලු ධර්මයන්ගේ නොෑලි සියලු ධර්මයන්ගේ නොගැටි සියලු නිමිත්‍යයන්ගේෙන් වෙංව වාසය කරන්නෙක් බවට පත්වෙල තියෙනවා එනිසා ඔන්වහන්සේට එබඳ තැනක කවදාවත් දුක පැමිණීමක් ඇත්ති නෑ හැබයි ලෝකයට එබඳ තැනක බැලමෙහ කිරල් ලක්තියනවා තන්හාාවට දාසෙක් වගේ වැඩ කරන්නට සිද්ධ වෙනවා ඒ වැඩකිරීම නිසාම එයාට වෙහෙසත් තමන් හිතන දේ නොවීම නිසා එන දුකත් එකසේ මුොහුණො දෙන්නට මොහුණ පාන්නට සිද්ධ වෙනවා එක තමයි ලෝකෙස භාවේ එන බුදුරජාණන් වහන්සේ එක එක්ම වන ක්‍රමය පිළිබඳව ඒ අතික්‍රමණය කරන විදිය පිළිබඳව දේශනා කරන්නේ එම දේශනා කළම නැවත ධනියගෝපාල තවත් පැත්තකින් තමන් සතුට වෙන විදිහක් ගැන කියනවා අත්තිවසා අ අතිදේනුපා ගෝධරණයෝ ප පවනිියෝපි අත්තිී උසභෝපි ගවම්පතිීද අත්තිී අතචේ පත්තේසි පවස්සදේව මගේ ගවරැලේ හොඳ නහම්ඹු වස්සව ඉන්න අත්තිවසා අත්තිදනුවයෝ හොඳ ගව දෙනුන් ඉන්න එවගේම ගෝධරණීියෝ ගැබිනිි දෙනුන් ඉන්න පවනිියෝපි අත්ති එවගේම ප්‍රවේණි ගටනාව කරන හොඳට ගෞ පරම්පරාව පවත්තගෙන යන හොඳ දෙනුන්ද ඉන්නවා ගවම්පතිී දත්තිී මේ ගවම්පති වුණ ගවරැලට අධිපතිවුන හොඳ ගවයොත්තිවා. අතචේ පත්හේසි පවස්ස දේව. ඉතින් මේගේ රිසිසේ වහින්න කියලා තමන්තුල තියෙන දේවල් ගැන තමන් සතුටින් උදානවාක්යක් කියනකොට බුදුර ජන්නාාසි දේශනා කරනවා. නත්තිවසා නත්ති දේනුපා මේක ඇතුලේ මේ ධර්මවිනය ඇතුළේ නත්තිවසා නහබු අස්සව ඇත්ති නෑ දෙනුම් ඇත්ති නෑ ගෝධරනිියෝ ොද ග දරනීන්න ඇත්ත නෑඒවගේම පවේනිියෝපි නත්ති ප්‍රවේණීනුත් නෑ මේ හැතුළෙ පැවැත්මක් නෑ උසභෝපි ගවම්පති ධනත්ති උෂභයොත් ගවම්පතියොත් ඇත්තේ නෑ අතචේපත්තේසි පවස්ස දේව වැස්ස කැමති නම් වහින්න. ලෝක සතුටුවෙන කිසිවක් මේ දේ තුළ ඇත්ති නෑ. ලෝකය අ සතුටුවෙන කිසිම දෙයක් නෑ බුදුරජන්න්නාස දශනා කරනෙක වෙලාවක නිවැනි සභාවේ ගැන කතා කරනකොට. ෘතවත්ව තජනය ධර්මය පිළිබඳව දන්නේ නැති අය බයට තැති ගැනීමට පත්වවා කියලා මොහද මිනිස්සු සතුට වෙන කිසිම දෙයක් මේ ගැතුලිනෑ. මිනිස්ස සතුට වෙන්න තමන්ක දුකගේෙන්න්න පුළුවන්දේවල් ගැන හිත මිනිස්ස සතුටු වෙන්නේ හරියට පහන්දැල්ලට පනින පල ගැටයෙක් පහන්දල් ගැන හිත හිත සතුට වෙනවාගේ ඒ අයට ඒකේ උත්සාහවත්වීම තුළ දුකක්ම උරුම කරනවා හැබැයි එතනම සතුටුවෙනවා ඒ තමයි ලෝකෙ සභාවේ ුදුරජාණන්හන්සේ එබඳු දේවල් ලෝක කිසිම දෙයක් මේක ඇතුළේ පණවන්නේන්න හැමොකදඒක තමයි නිව ඒ තමයි ලෝකක් මිදීම මොකද ගිනි ගොඩක් ඇතුල තිය හැමදේම රත්තෙල තියන්නේ ඒඔක්ො ගිිය අරගෙන තියෙන්නේ ඒ හැමේ එකකටම පිච්චෙනවා ඒ හැමේකට පිච්චෙනවනම් හැම එකක්ම ගිිය අරගෙනනම් තියෙන්නේ ඒක ඇතුළ නිවීමක් ගැන අපිටහ කතාරන්න පුළුවන් කමක් ඇතින. එනම් මේ ජීවිතය අපි අවට තියෙන බෞතික දේවල් මතනං අපේ තෘප්තිය සතුට තියෙන්නේ ඒ දේවල්ටික සම්පූරණම ගොඩනගාගත්ත කියල අපිට ඒ තුළ කවදාවත් නිවීමක් උපදෝගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ ඒ දේවල් නිසා අපිට ඉතුරු වෙන්නේ ශේෂ වෙන්න දුකක්න එ මොකක් අපි කළ යුතු දේ බවට පත්වෙන්නේ ඒ ඒ ලෝකෙන් මි දෙන්නට ඕනේ ඒ දේවල් ම තෘප්තියට පත්වෙන සතුටහොයෙන බව මිදන්නට ඕන ඒක තමයි නිවනේ ස්භාවේ නිවනිෙස භාවේ ඒක ඇතුළේ රත්තරංග්‍රිදී මිල මුදල්ල යානවා හන මිනිස්සු සත්තු මෙමකුත් නෑ. ඒ පටව්‍යාපෝත්තේ ජෝවායෝ වල පැනවීමක් නෑ සතරමහදාතුවේ පැනවීමක් නෑ. කොටිම් මේක ඒ විදිහට පනවන්නට පුළුවන්කමක් ඇත්ති නෑ. එක ස්කන්දයකින් පනවන්නට බැහැ එක ආයතනයකින් පනවන්නට පුළුවන්කමක් ඇත්තිනෑ. ඒ විදිහෙට පැනවීමක් කරන්න පුළුවන්කමක් ඇත්තින. ඒ ඒ දිට පැවීමක් කරන්න පුළුවන්කම තියෙන පින්නතුනි සංකත ධර්මයක්. යමක් සංකතයි නං එකැන් හේතු නිසා හටගත්තනං හේතුනිසා හටගත්ත ධර්මය ස භාවේ තමයි හේතුව නැතිවෙනොට ඒ ධර්මය නිරෝධයට පත්වීම. එතුට යමක් හේතුනිසා හ හේතු නැතිවෙනකොට නැතිවෙනව නම් ඒ ධර්මය නිවීමක් තියෙන දෙයක් කියන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. අන්න ඒ නිසා මේ නිවන තුළ එහම පැවීමක් කරන්න පුළුවන් කමක් ඇත්තනෑ නිසා මේ මොහුත් නෑ බුදුරජාණන්සි ේශනා කරනවා ධනිය සතුට වෙන කිසිම දෙයක් මෙතන නෑ නමුත් නෙවිල තියෙන්න්නේ වැස්ස කැමතිනං වහින්න කියලා ොට මේක ටි ධනයට හිතන්න මගපාදන දෙයක් වෙනස් කතාවක් ධනිය සතුට වෙන කිසිම දෙයක් නැතුව සතුටි ජීවත්වෙන සතුට වෙන කිසිම දෙයක් නැතුව සතුටයන ගෞපාලනය කරගෙන බොහම අසීරුවෙන් ධනිය බොහොම අමාරුවෙන් සතුට පත්වෙන කොට බුදුරජාණන් සිදේශනා කරනවා මේ කිසිම දෙයක් නෑ මේ කිසිම පැනවීමක් නෑ හැබැයි මමනිවිලා මේ කිසිම දෙයක් නැතුව මේ කිසිම දෙේක පැනවීමක් නැතුව නමුත් මම නිවිලා. එතන සතුටක් එතන තෘප්ියයක්තර සැපයක්ත් තියෙනවා. එක ලෞකික දේමතනම. නියයට හිතන්න ඉඩක් තියෙන මෙච්චර ලොකු පරිශ්‍රමයක් කරගෙන සතුට හොයාගෙන යනකොට එකකිසිම දෙයක් නැතුව තවත් තැනක සතුටිින් සැපෙන් වාසය කිරීමක් තියෙනවා. මේක තමයි බුදුරජාණන්සි දේශනා කරන මාර්ගය තුලින් අපිට ලැබිය ැකි සතුට බවට පත්වෙෙන්නේ. මෙම කිව් හම ධනය ගෝදේශනා කළ ධනිය ගෝපාල නැවත කියනවා. කියලාන කාතා අසම්පවේදී දාමාමංච මයා නවා සුසන්ටානා නැහිසක් හින්ත දේන. දේනු පාපි චෙත්තුං අතචයේ පත්හේසි පවස්ස දේව. එතකොට ගලෝගන්න බැරිවෙන්න හොඳටනු ගහරතියෙන්නේඒවගේ හොඳට දාමා මංචමයා නවා සුසන්තානා හොඳට අලුතෙන් වැවුණු තන කොල හොඳින් තියනවා එවගේ නැහි සක්කින්ති දේනු පාපි චෙත්තුං එතකොට කිරබොන නහු අලත්වස් වොඩ ගිහිල්ල කිරිබීලාව සංකරන් බැරිවෙන්නේ ඔක්කොම ැට හලතයෙන්නේ ඉති මේගේ කැමති තරමක් වහින්නට කියලා ධනිය කියනවා. එවලා හි බදුරජාණන් වහන්සේ දේශනා කරන උසහෝරිව ්චෙත්වාාව බන්ධනානී නාගෝපූති ලතං දාළයත්වා නාහපුන උපේ උපෙස් සංගහබසේයන් අතචේපත්තහේසි පවස්ස දේව. උසහෝරිව චෙත්ව බන්ධනානී මම බන්ධනයක් කඩාගෙන යන හොඳ ෘෂබයක් වගේ තමන් බැඳල ඉන්න බන්ධනය කඩාගෙන යන හොඳ රෘෂබයක් වගේ නාගෝ පූති ලතංව දාලයිත්වා පූති ලතාවක් කඩාගෙනන ලනුවක් කඩාගෙන යන ඇතිකුවගේ හරියට නාහංපුන උපෙස්ස ගබ්සේයන් මම නැවත ධර්භයකට පත්වවෙන්නේ නෑ ැතින නැවත උත්පත්තියක් කරා යන්න නැහැ ගබ සය කියලා කියන්නේ ගර්බයහි ශානය කරනවා කියෙ එක කියන්නේ මංකුසකට යනවා කියන එක එතුට නාහංපුුණ උපේස්සං ගම්බ සේයම් ම නැවත මෞකුසකසාෑනයකට යන්නේනෑ මවකුසක එපදීමකට යන්නේ නෑ අත්චේ පත්තේ සි පවස දේව වැස්ස කැමතිනන් වන්න එතොට ධනියග උපාල ගවයෝ බැඳල තියන්නේ ගවවුන්ට මේක කඩාගෙන යන්න බෑ කියල සතුට වෙන කොට බදුරජාණාන්සි දේශනා කරනාව කොම ගිය අත්තිපදිනා equipoපදන ඒ නතර කරන්න පුළුවන් මක් ඇත්ති නෑ අද මෙතන හිටියට හට තවතැකට යන්න පුළුවන් කම තියනවා ඒක මම දුරු කරලා තියෙන්නේ තවතැනකට උපදින්නේ යන්න නෑ සියල් සියල්ල ඉපදින සියල්ල ඒදේ නතර කරලා ඉවරයි ඒක හරියට තමන් බැඳල ඉන්න බන්ධනය කඩාගෙන යන රුෂබයෙක් වගේ ලනුවක් කඩාගෙන යන හස්තියෙක් වගේ මේ සියලු බන්ධනය කඩල සිද දම ඉවරයි අන්හාාව දුරු කරපු නිසා නැවත උපතකතයන්නේ නෑ එතුට ධනී ගෝපාලට ගවය ගැ හිතල කොච්චල සත්තුටුනත් යාට උපදදින්න වෙනවා. ඉපදන කොට් අර කිසිම දෙයක්කයාට අපහු නැමත ඇත්තිනෑ. බුදුරජාණාස උපදදින්න තියෙන හේතුව දුරු කරලා තියනවා. ඒ බැඳුම සසිද දමලා තියෙනවා එනිසා නැවත යන්න තැනක් ඇත්තිනේ ඒක නෙවීම තුළ ලබන තෘක්්ටයක් මොකද ඉපදීම දුර කරලා තියෙනවා ඉපදනවා කියන අනුත්පාද සංඛ්‍යාත නිරෝද්ධය අද ලබල තියෙනවාඒන විශේෂත්වය මේ ශාසනය තිබෙන විශේෂත්වය තමයි නිවීම කියන එක නිර්වාණය කියන එක අද ලබන්න පුළුවන් කමතිය එක හට ලබන දෙයක් න එක අද ලබන දෙයක් අද උපදවාගන්න දෙයක් එක ඒ විදිහට තමන්ට තමන්ගි ජීවිතය තුළම උපදවාගන්නට පුළුවන්කම තිබෙන දෙයක් එක වෙනස් වෙන්නේ නෑ එතකොට ඒ නිවීම කියන එක අද ලබාගන්න පුළුවන් කියලා කියන්නේ අද යම් කිසි කෙනෙක් මේ ලෝකෝත්තර ප්‍රතිපදාව තුළ තමන්ගේ මන සාරගෙනයනවනම් කෙලෙස් ධරමයන්ගේ ක්ෂයවීම සිද්ධ වෙන්නේ අද අවිද්‍යාව නැතියෙන කෙනෙක් මේ මොහොතේ අද සිද්ධ වෙන දෙයක් එතුට අද දැන් අවිද්‍යාව යෙදෙන් නැතිනං අර සියලු අනාගත ප්‍රතිසන්ධ විපාග කරා පැමිණෙන්න්නට තියෙන සියලු කර්මයන්ගේ ගැවීම තමයි ඒ ඔස්සේ සිද්ධ වෙන්නේ සියලු කර්මයන්ගේ දුරුවීම තමයි ඒමත පිට දකින්නට පුළුවන් කමතියන, සියලු කර්මක්ෂය භාවයට පත්ව වෙනවා. සියලු කර්මයන්ගේ ගෙවී අෑම සිද්ධ වෙනවා. එතුවට සියලු කර්මයක්න් ගෙවී යනකොට සියලු ධර්මයන්ගේ කෙලෙසුන්ගේ ගෙවී ෑම සිද්ධ වෙනකොට අනුත්පාද සංඛ්‍යාත නිරෝධය අද ලබන්න පුළුවන් කමතියන. කෙලෙස් ධර්මයන් අද උපදින්නේ නැහැ. එකැ අනාගතයට ප්‍රතිසන්ධී සංඛ්‍යාත භාවයට පත් වෙන්නේ නෑ. ොට අනාගතයේ ඒත් සිද්ධ වෙන අනුත්පාද සංඛ්‍යාත භාවය, උපදවා වාසය කරන්නේ කවත්ද අද තමයි උපදවා වාසය කරන්න මේ ොහොත්ත තමයි උපදවාසය කරන්න එක තමයි මේ ශාසනය තිබෙන විශේෂත්වය බවට පත් වෙන්නේ එතකොට නින්න ත තලංච පූරයන්තා මහා මේ ගෝප පාවස් සිතාව දේව සුත්වා දේවස්ස වස්සතෝ ඉමමත් අන්ධනියෝ ඔබහාසත මෙම මේ සාකච්ඡාව යනකොට එක පහර මහා වර්ෂාවක් කඩාහැරෙන්න්න පටන්ගතා anggaකला watන anak ko mayam bagawanangsanghanaang maniන කද මේ මේ විදිහට මෙචර කියන්නේ මේ කියනකොනිවනතා Ma kata ad no ක මේ ප්‍රතිගාතා කියන කියලා ධනිය ඊට පසතම ඇවිල්ල බලන්නේ කෞුද මේ මෙච්චර නිවිල්ල තියනන්නේ කෞුද මේ මෙච්චර සැන ීමක්තියෙන මගේ භූමියේ ම කියනදට වඩා මහ නිෙවීමක්තියෙනවා කියන කෙන කෞද බලකට ධනිය දකිනවා බුදුරජාණන් වහන්සේව ධනී බුදුරජාණන් වහන්සේව දැකලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා මේ භාග්‍යතු වහසේ මම භාග්‍යතුන් වහන්සේ සරණයනවා කියලා බුදුරජාණන් වහන්සේ ළඟට බඹසරවසන්නට දුක කෙලෝවර කිරීම සඳහා එලබෙන්නෝ වෙනවා කියලා බුදුරජාණන් වහසේ ළඟට ඇවිල්ල වන්දනා කරලා මේ භාගතුන් වහන්සේව සරණයනෝ. එදොට සරණ යනපට මේ කාරණාව දකින මාරයා මෙතනට ඇවිල්ල ගාතාවක් කියනවා. නන්දති පුත්තේ හි පුත්්තිමා ගෝමිකෝ ගෝහි තතහෙව නන්දති උපදීහි නරස්ස නන්දනා නහිසෝ නන්දතියෝ නිරූපදී. නන්දති පුත්තේ හි පුත්තිමා මාරය කියනවා නන්දති පුත්තෙහි පුත್්‍රයන්ගෙන් සතු්‍ර පපත්වනා කෞද පුතුන් ඇත්තු. දරුව ඉන්නා කියලා දරුව ඇත්තු දරුව ඉන්නය දරුවන්ගෙන් සතුටෙනවා ගෝමිකෝ ගෝහි තතේව නන්දති ගවයෝ ඉන්නය ගවයෝ ඉන්න කියලා ගවෝ නිසා සතු්‍ර පත්වෙනවා උපදේහි නරස්ස නන්දනා මේ දේවල් තියෙනවා කියල මේේ ඇතිකරගත්ත උපදී මේ අය සතුට ඇති කරන දේවල් දරුවෝගව දෙෙන්್න්නු වගේ රැකියාව වෙන්න පුළුවන් අදෝබේ ජීවිතයට ප්‍රතිබද්ද ඔබ සතුට වන්න ඔබ ගෙවල් දොරවල් යනවාහන රැකියාව මේ හැමදේම උපදහි එතකොට මේ මාරයයක් කියන උපදෙහි නරස්ස නන්දන මිනිස්ස සතුට වන්න තැන මේ තමයි මිනිසුන්ගේ සතුට නැහිසෝ නන්දතියෝ නිරූපදී යම් කිසිගෙනෙක් මේ වනැත්තන් සතුට වෙන්න එස්බාල මාරයාගේ පනිවිදේ මොහද කියල මාරයගේ පනිවිද තමයි නන්දති පුත්තේෙහි පුත්තිමා පුත්‍රයන්ගෙන් සතතුට වෙන පුතු ඉන්න අ. ෝසාමිකෝ තත්ය වනන්දති ගෝහි තත්යවනන්දරරිග ගව හමුුවෙනය නැතිනම් ගව සාමීන් ගවයන්ගෙන් සතුට පත්වනවා ගවිවියිතේ ගවයන්ගගේ සතුට වනමක පින්නතන ඔබේජවිතයටටනු කතා කර ඔබට සතුට දායක ජීවිත අත්තියෙනු මනවාගේද සතුට දායක ජීවිතය बहुतෞතිික දේවල් තුළින් ඔබ බොහම සතුටින් ජීවත්ව වවා එතකොට ඔබ ඒදේවල් මත සතුට වෙනවා ඔබට ඒදේවල් නැත්තං ඔබ ඒදේවල්ු ලින්දුකට පත්වෙන එක තමයි ಾರයාಗ පනවිද. එතු මේ ර්ರ ಗ පනවිද මෙහම වෙනකොට ಉදුරජාණන් වහන්ස දೇශ කරන ಸෝ ತಿ පුත්್ತೇහි ತ್ತಿම ತ ඇ್ತ පුತ್්‍රಯන් නිසා ಸෝಕරන ගೋමಿකෝ ೋಹහි ತತವ ෝ್ತ ගವಯ ඉන්න ගವಯ නිසා ೋක කරනවා. උපද හි රස් ಸෝචනා ಉපදි කියಲ කිය න්න ිනිස්සුන් ೋෝ රන්නತ න දෙයක් නහිಸෝ सෝಚತಯು නිර නිරප ತಮ න් හස කිසි ක් ರೆෙන් ෝ කරಣ ෑ කියලා. තමයි බුදුරජාණන් වහන්සේගේ පනිිවිද මාර්රයාගේ පනිවිදේම කද බදුරජාණන් වහන්සේගේ පනිවිදේම කද කියන එක ඔබට හොඳින් මටහ ගන්නට පුළුවන් අපූරු සූත්‍ර දේශනාවක් තමයි මේ ධනිය සූත්‍රය එක මාචාරය සාමන්හන්සනමක් එක මාධ්‍යයක ජාතික මාධ්‍යයක ප්‍රධාන වසේ වැඩ ප්‍රධාන වැඩ සටහනකට ඇවිල්ල දේශනා කරනවා අපි මේ සසර යමු මේකින් විදෙන්න්න ඕනේ නෑ මේ ජීවිතය සාර්ථකත්තය තමයි සාර්ථක ගත කිරීම තමයි අප කළේතුද කියලා ධන සූත්‍රය විමසනකට පේනවා බුදුරජාණන් වහන්සේගේ බුදුබණඳ කියන්නේ මාරයක්ග මාරබණද කියන්න කියලා දෙ මාරය ඇතමයි දේශනා කරන්නේ නන්දති පුත්තෙහි පුත්්තිමා උත්තුන් ඇත්තු පුතුන්ගෙන් සතුටුවෙනවා එවගේම ගවය ඇත්ත ගවයන්ගෙන් සතුටුවයනෝ උපදීහි නරස්ස නන්දනා මේමිනිස් සසුන්ගේ සතුට උපදි මේ ෝකෙත එක් බැඳිලතියන මිනිසු සතුට වෙන තැන්ක් අපි මේික සතුටින් යම කියල කියන්නේ කවද මාර ඇතමයි කතාව කියන්න. රජන්නා සිදේශනා කරන්නේ උපදීහින රස්ස සෝචන මිනිස්සුන්ගේ ඇතිකරගන්න බැඳීම් මිනිස්සුන්ට සෝක කිරීම් දේවල් මිනිස්සන්ට උරුම කරන දේවත් මේ දේවල් මත ජීවිතයේ තියාාගෙන කවදවා සැනසීමක් නෙවී මක්ල බන්න පුළුවන් මක් ඇති නෑ යම් කෙනෙක් උපදදි නැතික කළොත් උපදිනැති කරපපු කෙනාට නිවෙන්න පුළුවක් මිදෙන්න්න පුළුවන් ශෝකනු කරීන්න පුළුවන් කමතියනවා ැහිසෝ ෝචතියෝ නිරූපදී ශෝක කරන්න නෑ නිරපදිතුවන් වහන්ස ඉති අපි අද නිරූපදි වෙනවාද උපදි සහිත වෙනවාන්ද කියන එක අපේ ප්‍රතිපදාවමත තීරණය වන දෙයක් ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමය තුළ හික්මෙන වනං ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේක්ව හික්මන්න පටගන්න වනං නිරූපදිවෙන්න පුළුවන් කමතියෙනවා නමත් ලෞකිකත්තය ළ बहुतතිිකත්තය ළ ගිලම තුළ යන ෘප්තියනංන්ග බොස්යාගෙන යන්නේ ඔබට කවදාවත් නිරූපදිවෙන්නඩ පුළුවන් කමක් ඇත්ති නෑ ශෝක කරන තැනම තමන්ගගේ ජීවිත්‍යේ අරගෙනයන්න පුළුවන් කමතියෙනවා අද තියනවාව කියල සතුට වෙන කෙනා හෙට නැති බව නිසා දුකට පත්තිෙනවා ඒක තමයි ස්වභාවයේ අද ප්‍රිය වචනයේ නිසා කෙනෙක් සතුට වෙනකොට හෙට අප්‍රිය වචනයේ නිසාය එකෙනා දුකට පත්තිෙනවා එ නිසා දෙයක් ලැබීම නිසා සතුට පත්වීීමමෝත් දෙයක් නොලබීම නිසා දුකට පත්වීමෝ සිද්ධ කරන්න නැතුව ඒ දේවල් ඉක්මවා යන ලෝකෝත්තර දර්ශනයක් තමන්ගේ මනස තුල උපදෝ ගැනීම සඳහා අපි වෙහෙසවේ යුතුයි බුදුරජාණන් වහන්සේ ඒ සඳහා පිට අපේ ජීවිතය පිළිබඳව දැක යුතු පැතික ඩක් අපට දේශනා කළා. පොහොමද අනිත්‍ය වසයෙන් දකින්න කොහොමද දුක්වසයෙන් දකින්නේ කොහොමද අනාත්ම වසයෙන් දකින්න කියලා මේ ඉන්න ලෞකිකත්වය ඉක්මවා යෑමට අවැසි මගක් බුදුරජාණන් වහන්ේ දේශනා කළ අන්න ඒ මග අද වැඩුවොත් අද ඔබට වඩන තරමට නිවැඩ පුළුවන් කමතියනවා. වඩන තරමට සැනසෙන්න්න පුළුවන් කමතියනවා. එන් නිවීම ඒ සැනසීම ඔ ඔබේ ජීවිතය තුළ උපදෝගන්න ඒක තමයි මේ බුද්ධ ශාසනයක ඔබ විසින් සිදු කළ යුතු දේ බවට පත්වෙෙන්නේ ඒ සඳහා ප්‍රමාදීව කටයුතු කරන්නට කියලා. ඔබ හැමදිනාටම බොහොම කල්්‍යයාන මිත්‍රභාවයෙන් සීපත් කරනවා. ඉතින් කල්පනා කරගන්න හැම කෙනෙක්ම දධර්ශවනය කළලා ෝොනිසෝමනසිකාරය පවත්තල සිද්ධකරගන්නට යෙදුණු මේ සියලූම කුසල ධර්මයන් අපි අනෝදං කළ යුතුවඇයට අනුමෝදංකරමු. අළමෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුසාසනා කරන ධර්මාචාරය අවසරයි මාංකඩුවල සුදස්සන සාමිින් වහන්සේට අවසරයි මාංකඩවල නදරත්තන සාමින් වහන්සේට, සාමින්හන්සේල දෙනමටම උතුම් නිවනිින් සැනසීම පිනිස්ස මේ කුසලයෝ හේ තුප නිශ්‍රේම වීවා කියල ප්‍රාක්ථනා කරනවා. ගේ සියල්ල දෙවියන්ටත් අපි මේ පින් අනෝදන් කරම දෙවියෝ සතුටින් සාධනාදේ මේ පින් අනුමෝදන් වුණු ලබත්වා දෙවියන් උතුම් නිවනිින් සැනසීම පිනිස් මේ කුසලය හේ උප නිශ්‍රේම වේවා කියල සාධහූ කියල දෙවියන්ටත් පින් අනමෝධන් කරන්නම සිලු දෙනාටම උතුම් නිවනිින් සැසීම පිනිස්සමත් මේ සියලු කුසල ධර්මයෝ හේ උප නිස්ශ්‍රේම වේවා කියල සාධහූ කියල හැම දෙනාම පින්ං අනුමෝදන් වන්න හැම දෙනාටම පෙරවා සරණයි. नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स